ගෙදර තමයි කවුම ඔක්කොම පුච්චන පස්සේ අපේ අම්මා මේන කටේ ඔක්කොම ගෙනලා මේ ගෙදර ඇතුළට දැම්මා. ඉතින් පාරේ ඇවිල්ලා බලනකොට කඩවල දෙකක් තුනක් පිච්චලා තිබුණා මිනිස්සු අරේ මේ කලබල වෙලා දුවනවා. පළවෙනියෙන් ගිනි තිබ්බේ සරස්වති රූපයට. ලুকু සරස්වති රූපයක් තිබුණා. ඒ සරස්වති රූපය අරගෙන ගින්නට දෙම්මා. ඒ ගින්නට දාපු එක අපි බලාගෙන හිටියා ඉස්කෝලේ ඉස්සරහ තිබුණා ලොකු උකස්වත්තක්. ඒ උකස්වත්තේ තමයි අපි ගිහලා හැංගිලා හිටියේ මම. තමයි කවුම ඔක්කොම පුච්චන පස්සේ අපේ අම්මා මේ ඉන්න කට්ටිය ඔක්කොම ගෙනලා මේ ගෙදර ඇතුළට දැම්මා. ගෙදර තානේ මගේ අම්මා හිටියා අක්කා හිටියා. දැන් මගේ අක්කා 84 න් පස්සේ ඔස්ට්‍රේලියාවට ගියා. පදිංචි දැන් ඔස්ට්‍රේලියාවේ. ඊට පස්සේ අම්මා හිටියා. ඊට පස්සේ මගේ අම්මා මගේ අක්කාගේ නැන්දාම හිටියා. මෙතන කොහොමදී අර අයියගේ කාමරයන් හිටියා 200ක් 250 අතර හිටියා. එකපාරම කට්ටිය ඇවිල්ලා මේක කිනි තිබ්බ පස්සේ මේගොල්ලෝ ඔක්කොම පල්ලයට ජම්ප් කරනවා පාරකට ජම්ප් කරලා ඒම දිගටම ගියා මේ රේල්වේ පාටිකටම ගියා. ඉතින් මම හිටියා මමත් පෙරමාල් අයියා කියලා එක්කෙනෙක් හිටියා. ඒ ගිහිය පස්සේ මෙතන ආව සනිප නැතුව මේ ෂෝරිස් කියලා එක්කෙනෙක්. එයා එතන ආවා. එතන හොස්පිටල් ඉඳලා එවිලේ ආව ගමන් එක්කෙනෙක් ගැව්වා යාට. එහම වැටුණා මේ ඔළුව කැඩුණා. එතනම දාලා මේ අක්කලා ඔක්කොම තිබුණේ මේ රෙදි ඔක්කොම දාලා එයා පුච්චුවා. ඊට පස්සේ ආවා මේජර් ජයකුමාර්. එයා මේජර්. එයා පුණාකලවත්ත මැනේජර් ජයකුමාර්. එයා ඇවිල්ලා එයා යුනිෆෝම් ආවේ ආමි මේකෙන්. ඇවිල්ලා වෙඩි දෙන්න පස්සේ කට්ටි ඔක්කොම දුර ගියා. ඊට පස්සේ එයාගේ ජීපෙන් තමයි පෙරමාලයා මම දාලා ඇරියා. ඊට පස්සේ ඉතින් ඒ කාලේ කනේ තොඳ දැක්සේ තමයි ඉන්නේ අපි. මේ එතකොට මම ඊට පස්සේ මේ රේන්වේ දිගටම ගියා. දැන් අම්මා මෙතන අයිනකොට එකනේ කැඩුව අම්මාගේ චෙයින්. ඒකේ අම්මට ඔළුව මේ අප්සෙට් සයිකලොජි. අන්තිමටකන් එයාට ඔළුව අදන්න බැරුණා. ඒකේ තමයි මගේ අම්මා අපි අයින් වෙලා ගියේ. අද තුනේ. අසු දිනේ ගියේ මගේ තාත්තා වෙන ලොකු සල්ලි කරලා. වත්ත තිබුණා. එයාගේ එකින් මාංශය වැටුණා. ඊට පස්සේ ඉන්දියාව ආර එක්කරින් ගියා. ඉන්දියාවේ තරිගිය නැහැ. ඊට පස්සේ අපි ගෙනලා අංගොඩක් තිබ්බා. අංගොඩක් තරිගිය නැහැ. ඒක සනිපෙන්දලා ඒ එහෙම ඉඳලා 2004 නැත්නම් 2004 නියෝජ කතානායක වෙලාවෙ ඉඳන් අම්මා නිතුනේ. ඊට පස්සේ 84 අක්කලා ඉන්න බෑ කිව්වා. අක්කා ගියා එහෙම මයිග්‍රේට් කරලා ඔස්ට්‍රේලියා ගියා. අනිත් අක්කා ඇමරිකා ගියා. එහෙම අපි රිලේෂන්ස් ඔක්කොම විසිකලා පිටරට සම්බන්ධය ආවේ ඉස්සර මේක ඊටම කටි ඔක්කොම ආව කුක්කලයා කිය යා කුක්කලයාත් ගියා. එයාත් ගියා. ආමිදාල් වාර ගත්තා නේද? අවුත් තිස්පාන් පුත්‍ර ස්වාමී ඉන්නවා. ඒකට ඊටම කටි ඔක්කොම ගියා. කොහෙද ධාරාම ගියා. අපි දැන් අලගෙන ඉන්නේ. ධාරාම ගියා. ඉතිරි රයිට් දිනවනේ.
රයිට්ස් එකද සර ස්ටැචු මේවනම තිබුණේ. හැබැයි මේ උඩ වාහන දාලා තිබුණා ඒක පුච්චලා ඔක්කොම වැටුණා. ඊස්සේ මේ විදිහට අදලා තිබුණා අපි. දැන් මේක ගලවලා දැන් අලකොටම ඇද. 83 පස්සේ 85 86 එක අපි ඇදුවා මේ කොයිල සාමාන්‍ය විදිහට ඇදුවා. ඊට පස්සේ දැන් ඇවිල්ලා මේක සම්පූර්ණ මෙන්චර්ලා කොන්ක්‍රීට් දාලා ලොකෝටම ඇදින්නලා ලොකු ස්වාමි වංශය එනවා. බණ්ඩාර සෙන්ට ඇන්ටනි ශ්‍රේණියේ ඉඳලා පාදර එනවා. පල්ලියේ ඉඳලා නැප්ප මාතෘකාව එනවා. උඩ ඒවලා ඔක්කොම වාඩි කරලා ඊට පස්සේ අපි පූජාව ස්ටාර්ට් කරනවා. පූජාව ස්ටාර්ට් කරලා තමයි අපි දෙවියෝන ලීලා කර්තින් කියන්නේ. ඊට පස්සේ ඔක්කොම එනවා. ඒ විදිහටම පන්සලම පෙරලා කියනකොට අපි තමයි මේ ඉඳලා මල්මාල ආරං යන්නේ. අපි කොයිලේනි ස්වාමි කොයි කොයි ට්‍රස්ටි බෝඩක් කියනවා. අපි වටේම අරන් යනවා. අරන් ගිහලා එතන ගිහලා කරුණු තියෙනවානේ මේ මේක අලියට උඩින්. ඒකේ තියලා අපි මල් මාලේ දෙන්න පස්සේ තමයි ඒක අරන් යන්නේ පෙරේරා. ඒ රිලේෂන්ෂිප් කියනවා. ඊට පස්සේ චේන් ෆීස්ට් එකට අපි ඔක්කොම යනවා. ඒ ගිහලා ෆාදර් මේවට ගොඩ පස්සේ ඒ ෆීස්ට් එකට තියෙනකොට අපි වටේම ටවුන් ඔක්කොම සන්දැන්නේ සිස්ටේට අරන් යනවා. ඒ වගේ පල්ලියේ ඉඳන් මේ නෝම් කාලේ අපිට ඔක්කොම ඉන්විටේෂන් දෙනවා. අපි ඔක්කොම එන්නේ ගිලා නෝම් විවර කරලා අපි එතන තේ අරවා මෙයා දෙනවා. ඉතින් ගිලා එනවා. මේ මේක වෙලා බණ්ඩාරල නගර වෙලා සාමයේ සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම එකට ඉන්නේ. ආගම අතරම එකට ඉන්නේ. මේක උදානේ ලංකාවෙන් විශේෂයෙන් බණ්ඩාරල තමයි ඒක තියෙන්නේ. මේක සම්පූර්ණ පිච්චුවා. උඩ එකක් වෙලා මම ඉගෙන ගත්තේ කොන්වන්ට් එක තමයි. ඒක ලේඩිස් ස්කූල්. ඊයර් 1 2 A level එකකම්. ඒකෙන් ඉරිමි ඉගෙන ගන්න පුළුවන් ඊයර් 1 ඊයර් 2 ඊයර් 3. තොර මගේ අක්කලා ඔක්කොම ඉංග්‍රීසි නිසා මම ආරම්භ ස්කූලේ වෙලා කොන්වන්ට්. කොන්වන්ට්ෙන් සිංහල තමිල් මුස්ලිම් ඔක්කොම ඉගෙන ගත්තා. ඒ අපි කාලේ ඉස්සරහාම අපි කොමියුනල් නැතුව ඉගෙන ගත්තේ ස්කූල් තමයි කොන්වන්ට්. ඊට පස්සේ මම ගියා දේවාස් එකරමි කියලා ජර්මන් ස්කූල් ඉංග්‍රීසි මීඩියම්. ඒක ඉවර කරලා තමිල් ස්කූලකට ආවා. ඒක මාසෙ අවුරුද්දක් විතර ඉගෙන ගත්තා. ඊට පස්සේ මම කොලෙජ් එකට ආවා. කොලෙජෙන් සෙන්ට් ජෝසෙෆ් කොලෙජ් තමයි මගේ හොඳම නොලෙජ් තිබුණේ කොලෙජ්. ඒකෙන් අපි සිංහල තමිල් මුස්ලිම් එකට හිටියා. එකට සෙල්ලම් කරුවා. අපි බිග් මැච් ගානවා, ස්පෝර්ට්ස් කරනවා, එම්එම් ඩිබේට් මා අපි යනවා. එහෙම තිබුණේ ස්කූල් එකක්. ඒක 83 ඊට පස්සේ ඒ ස්කූල් සම්පූර්ණ ඔක්කොම මීඩියම් වෙනස් වුණා. මීඩියම් කියන්නේ තමිල් කට්ටිය තමිලකට යන්න මේ තමිල් ස්කූල් ඇති වුණා. මුස්ලිම් ස්කූල් ඇති වුණා. සිංහල ස්කූල් කියලා ඇති වුණා. මේක අර ඒක 83 පස්සේ ටිකක් පොඩි චේන්ජ් එකක් වුණා. ඒ චේන්ජ් රටට හොඳ නැහැ කියලා දැන් මම කියන්නේ. මම දැන් ඒක නැති කරන්නම අපි පන්සල කොයිල පල්ලිය චේච් ඔක්කොම අපි එකට ඉඳලා වැඩි කරනවා. ඒක කරන්නේ අපි එකමුතු වෙන්න ඕන කියලා. අන්න ඒක දේශපාලනෙත් එහෙම තමයි. මණ්ඩල දේශපාලන පුදුම දේශපාලන එකක්. ඒකෙන් පක්ෂපාත කුල මේවා මොකුත් බලන්නේ නැහැ. අනිත් එක රට ප්‍රජාතන්ත්‍රවාදී රටේ ඉන්න මිනිස්සු ආරක්ෂා කරන්න ඕන කියලා අපි හිතලා ඒ වැඩේ එකට අපි බැලලා ඉන්නේ. අපි එම එකම ඒකට තමයි දැන් බණ්ඩාර වෙල ඒකෙන් අපිට සර්ටිෆිකේට් සම්පුණා. බණ්ඩාර වෙල අර සාමනගර කියලා සර්ටිෆිකේට් සම්පුණා. නගර සභාවටත් සම්පුණා. එම එකටම සම්පුණා. අන්න එම ෆන්ක්ෂන් එකටම එම කට්ටියම යනවා. ඉන්විටේෂන් එහෙම දෙන්නේ. 1972 ඉස්සරහා බණ්ඩාර වෙල මික්ස් ස්කූල් තමයි තිබුණේ. තමිල් සිංහල මුස්ලිම්ස් ඔක්කොම එකට ගියේ. ඒකට කොන්වන්ට් වෙල ලේඩිස් ස්කූල්ස්. ඒකේ තියෙන්නේ තමිල් සිංහල මුස්ලිම් එකට ගියා. සෙන්ට් ජෝසෙෆ් කොලෙජ් මික්ස් ස්කූල් ඔක්කොම එකට ගියා. ඒක අර ප්‍රතිපත්ති වෙනස් කරුවාද කොහොමද කියලා දන්නේ. ඊට පස්සේ සිංහල ස්කූල් තමිල් ස්කූල් මුස්ලිම් ස්කූල් කියලා වෙන් කරලා පොඩි ළමයි ඊටගන් ජාතිවාද කතා කරන විදිහට මේක වුණා. ඒක ඒක අපි අගේ කරන්නේ නැහැ. අර ඌවා බලාතේ සම්පූර්ණ කුෂිකර්ම බලාතේ. මේ තියෙන්නේ වතු වලින් තමයි තේ අදලා පිටරටට එවන්නේ. ඒක 83 පස්සේ අපි ටිකක් බැස්සා. පල්ලයට වුණා හේතුව වෙන නෝතනි ස්ටේජ් ටීචර්ස් ලා කොන් ගියා. කවුරු කිව්ියේ නැහැ.
නිසා අපිට පොඩි පොඩි ප්‍රශ්නක් ආවා. ඊට පස්සේ තමයි අපි අධ්‍යාපන උඩට උඩටම ආවේ. ඊට පස්සේ බට් මේ කන්ට්‍රි එකට එන්න ඕනේ අර ජාතිවාද නැති වුණොත් මේ රටව ගොඩ ගන්න පුළුවන් අපිට.